विश्वे आशीर्वादे सुबाधा में उपरीतम बल अंगे शक्ति आशीर्वादे मगे दरु हम लेवा कि माँ प्रार्थना करना मत इतना दरुते कथा करू विदुली बिल कुहुमद अभी अभी जीवित बारकानी कुहुमद अभी मे विदुली बिल वेडिवीम पीलिबंधव अभी तरीन ये पीडाकारी हगीम निवेर दिव अपे भावय ऋणात्मक नैतुव मेघ कोमद कल्पना करने करगाने के कारण पीलिबंधव तरव तेकल कथाक्रांत ओन के मत हितना दें सामान्य सौभाग्य रातर ඊළඟට පේජ් එකට පණිවිඩයවද දරුවෝ ඊළඟට මම සමාජයේ ගැවසෙන තැන්වල මට අහන්න දකින්න දේවල් එක්කලා නිතරම දරුවෝ තමන්ගේ ජීවිතයේ තියෙන මේ වගේ ඍණාත්මක දේවල් පිළිබඳව හරියට කතා වෙනවා දැන් ගොඩාක් ලයිට් බිල වැඩි වෙලා මේක දරන්න අමාරුයි සාමාන්‍ය රුපියල් 200 ගන්නට ආපු ලයිට් බිල දැන් රුපියල් 500 ගණන් 600 ගණන් වෙලා රුපියල් 1000 2000 ආපු ලයිට් බිලවල් දැන් 6000 7000 වෙලා කියලා කියනවා මේක තව වෙන එක එක විදි වලින් වැඩි වෙලා තියෙනවා එතකොට මේ වගේ අවස්ථාවකදී අපි මේ වගේ දෙයකට මූණ දෙන්නේ කොහොමද මේක නිවැරදිව අපේ ජීවිතය කැළඹීමකට ලක් වෙන්නේ නැතුව අපි මේක බාර ගන්න කොහොමද අනිත් විශේෂිතම දේ තමයි දැන් මේ ලයිට් බිල වැඩිවීම නිසා Tamange හිතට දැනෙන ආත්ම අනුකම්පාව අපි කොහොමද නිවැරදිව තමන්ව ඍණභාවයට පත් කරන්නේ නැතුව සකස් කරගන්නේ මේක ගැන අද අපි කතා කරමු දැන් ගොඩක් වෙලාවට මේ ලයිට් බිල වැඩිවීම කරන්ට් මේ විදුලි බිල්පතේ වැඩිවීම නිසා දරුවෝ කරන්ට් එක පාවිච්චි කරන්නේ හරි අඩුවේ අපි විදුලිය හරි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ නමුත් මේ විදුලිය කියලා කියන්නේ අපි මොනවා හරි ලබා ගන්න සේවාවක්නේ එතකොට අර විදුලි බිල පිළිබඳව හිතලා දරුවෝ තමන්ගේ සාමාන්‍යයෙන් සැනසීමෙන් ගෙවන තමන්ගේ ජීවිතේ ටිකක් පීඩාවට ලක් වෙලා තියෙන ස්වරූපයක් පේනවා කියන්නේ වෙනදට මොකක් හරි කරපු දෙයක් හරි අසීරුවෙන් දැන් කරනවා වෙන්නට හොඳට තමන් පොතක් කියවනම් දැන් හරි අසීරුවෙන් පොත කියවන්න උත්සාහ කරනවා හොඳට පේන විදිහට තියාගෙන හිටියනම් තමන්ගේ කාමරේ දැන් ටිකක් පේනවා අඩුයි ටිකක් අර විදුලි බිලට බලපෑමක් ඇති නොවන විදිහට ශක්තිය වල ශක්තිය පාවිච්චි කරනවා මේ වගේ විසඳුම් වලට තමයි දරුවෝ ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ විදුලි බිල වැඩි වීමට දරුවෝ අරගෙන තියෙන විසඳුම් සියල්ලම දරුවන්ගේ ජීවිත වල කටුකත්වය යම් තාක් දුරට නිර්මාණය කරන විදී විසඳුම් වලට සමහර දරුවෝ ගිහිල්ලා තියෙනවා තමන්ට මේ විදුලි බිල පාලනය කරන්න ඕන නිසා. නමුත් අපි ඇත්තටම දැන් මට ඕනේ දරුවෙක් සැනසීමෙන් සතුටින් යම් කිසි බලයක් අවභාවිතා කරන්නේ නැතුව තමන්ට සැනසීමේ ඉන්න පුළුවන් විදියට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට කිසිම යම් කිසි විදි රාමුවකට කොටු වෙන්නේ නැතුව මම මේක ගැන වැඩිපුර හිතන්නේ නැතුව දැන් දරුවෝ මීට කලින් විදුලිය භාවිතා කරනකොට යම් කිසි විදියට අපි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ නමුත් අරපිරිමැස්ම කියලා ඒක ගොඩාක් අන්තගාමී වෙච්ච අරපිරිමැස්මකට ගිහිලා නෙමෙයි අපිට අවශ්‍ය බලශක්තිය අපි ලබා ගන්නවා ඒ විදිහට තමයි කටයුතු සිදු වෙන්නේ නමුත් දැන් මට පේනවා සමහර දරුවෝ මේක තමන්ව පීඩාවට ලක් කරමින් තමන් මේක පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකට දරුවන්ට ශක්තියක් වෙන්න තමයි අද මම මේ දරුවන්ට මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. ඔතේ ඔයගලන්ට මතකද මේ කොවිඩ් උවදුර ආපු කාලේ මම දරුවන්ට කිව්වා දරුවන්ට මතක් කරපු දේ තමයි මේ කොවිඩ් කියලා කියන්නේ ඍණ ශක්තිය අවදි වීම. එතකොට මේ ඍණ ශක්තිය අවදි වීම කියලා කියන මේ මායාව අපි ජීවිතේට තදින් අල්ලගත්තොත් අපේ ජීවිතේ ඒ ඍණ ශක්තිය නිසා ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. හැබැයි අපි ඒ ඍණ ශක්තිය මායාවට නතු වුණේ නැති වුණොත් අපි ඒකෙන් තියෙන පීඩාව අපේ ඇතුළාන්තයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා හිටියොත් මම ඒකට දරුවන්ට උදාහරණ විදිහට කිව්වා
මේ ප්‍රවෘත්ති වල යන මේ මෙන්න මෙච්චර බය අනකයි මෙච්චර ප්‍රමාණයක් මැරුණා මේ දේවල් අහන්න එපා. තමන්ව බය කරන තමන්ගේ හිත ඍණාත්මක කරන කිසිම දෙයකට අවනත වෙන්න එපා. මේ පිළිබඳව ඍණාත්මක මත දරන අයගේ දේවල් වලට සමන් දෙන්න එපා. මේ විදිහට මම දරුවන්ට මේ ඍණ මායාවෙන් මිදෙන විදිය කියලා දුන්නා. එතකොට මේ විදුලි බිල කියන්නේ ඔකලංගේ ජීවිතේට ඇතිවෙච්ච ගැටලුවන්නේ මගේ පුතේ. එතකොට ඒකත් ඒ වගේම ඍණාත්මක මායාවක්. අපි මේ මායාව කොයිතරම් දුරට අල්ල ගන්නවද? යම් දරුවේ විදුලි බිල වැඩිවීම පිළිබඳව ප්‍රබලව කම්පනයට පත් වුණොත් එයාට මේ විදුලි බිල වැඩිවීම නිසා ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් නැවේ. අපි හිතමු එයා හැමතිස්සෙම දුක් වෙනවා කියලා. අනේ විදුලි බිල වැඩි වුණා, මං දරුවන්ට කන්න ගේන්න තියෙන සල්ලි මට ඒකට වියදම් වෙනවා, අයියෝ කියලා එයා දුකට පත් වුණොත් එයාට හැමදාම දරුවන්ට කන්න ගේන්න තියෙන සල්ලිම අර විදුලි බිලට වියදම් කරන්න කටයුතු සිද්ධ වෙයි. සමහර විට එයාගේ ගෙදර තියෙන මොනවා හරි ගෘහ උපකරණ එයාටම තේරෙයි. ඒ ගෘහ උපකරණ භාවිතා කරද්දී විදුලිය වැඩියෙන් යන ඒ විදිය විවිධ විදිහේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ විදියට හිතනකොට අපි කොහොමද මේ වගේ තත්ත්වයක් නිවැරදිව කළමනාකරණය කරගන්නේ? මම දරුවන්ට මේ වීඩියෝ එකේ අගදි කියලා දෙනවා මේකට කරන්න තියෙන ප්‍රබල අභ්‍යාසයකුත්. ඊට කලින් අපි බලමු මේ විදියේ පීඩාවක් අපි කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්නේ කියලා. පළවෙනිම දේ තමයි මේ විදුලි බිල සම්බන්ධව දරුවන්ගේ හිතට දැනෙන පීඩාකාරී කම්පණයට පත්වෙන සිතුවිල්ල අයින් කරන්න. හිත අපිට ඇවිල්ලා තට්ටු කර කර කියනවා මේ බලන්නකෝ විදුලි බිල වැඩි, දැන් මොකද කරන්නේ කියන හිතුවිල්ලට එන්න දෙන්න එපා. හිතට අරක් ගන්න, හිත පීඩාවට පත් කරන්න ඒකට ඉඩ දෙන්න එපා. ඒක හිතට මතක් වෙනවා නම් ඒක අයින් කළා දාන්න. යන්න කියන්නේ ඒකට, අයින් කෑගල කියන්න ඕනේ, ඒකට යන්න කියන්න ඕනේ. දෙවනි දේ මේ පිළිබඳව උගලන්ගේ හිත හදාගෙන තියෙන හිත ආයේ පාරණයි ඉන්නවනේ. ඒගොල්ල මතක් කරනවා මේ විදුලි බිල පිළිබඳව, මේක වැඩිවීම පිළිබඳව මතක් කරනවා. අන්න ඒගොල්ලන්ගේ අයින් වෙන්න ඕනේ. ඊළඟට අපිට දැන් අපි බාරගන්නේ නැහැ අර විදුලි බිල වැඩි වුණා කියන පීඩනය බාරගන්නේ නැහැ. ඒ පීඩනයෙන් අයින් වෙලා ඉන්නේ තමන්ගේ හිත පාරවන්ත කාටවත් දෙන්නේ නැහැ. ඊළඟට මේකට අපිට ගන්න පුළුවන් භෞතික දේවල්. භෞතික ලෝකයේ තුල අපිට මේ විදුලි බිලේ වැඩිවීම කළමනාකරණය කරගන්නට ගන්න පුළුවන් විසඳුම් වලට අපිට යන්න පුළුවන්. මොනවද විසඳුම්? දැන් අපි හිතමු විදුලි බිලේ වැඩිවීම රුපියල් 1000ක් නම්, රුපියල් 2000ක් නම්, රුපියල් 3000ක් නම් ඒකට හරියන විදියට අපිට අමතර ආදායම් මාර්ග සකස් කරගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මුදල් ලිපේන් වලට යොමු වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. අන්තර්ජාලයේ මුදල් ලිපේමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේදී මම දරුවන්ට ඒ දැනුම ලබා දෙනවා. අන්තර්ජාලයේ මුදල් උපයන්න දැනුම ඕනේ. කොහොමද අන්තර්ජාලයේ විවිධ වෙබ්සයිට්ස් තියෙනවා, ඒවයි මුදල් උපයන ක්‍රම තියෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුමක් නැත්නම් ඔබ ගාව මොන විදිහේ කුසලතාවයන් තිබුණත් ඔබට හරි ලේසියෙන් ඩොලර් කරන්න පුළුවන්, රුපියල් කරන්න පුළුවන් දේවල් තිබුණත් ඔබට ඒවට යන්න විදියක් නැහැ. නිවැරදිව දරුවෝ මේ ක්‍රම පිළිබඳ දැනුමක් නැත්නම්. ඒකට ඒ වගේ ක්‍රමවේදයකට යොමු වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අලුත් වගාවක් ආරම්භ කරන්න. මෑකරල් වගාවක්, දඹල වගාවක් හරි ලේසියෙන් ඔයගලන්ට වැඩි ය මහන්සි වෙන්නේ නැතුව මෑකරල් වගාවකින් අසැන්නක් ලබා ගන්නට පුළුවන්. දඹල වගාවෙන් අසැන්නක් ලබා ගන්න පුළුවන්. බටු වගාවක්, මිරිස් වගාවක් ඒ විදිය වගාවන් වලට උගලන්ට යොමු වෙන්න පුළුවන්. කේන් කැකිරි වගාවක් මේ විදිය වගාවන් වලට යොමු වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි උගලන්ට තියෙනවා නම් ගෙදර එක කාමරයක් තියෙනවා නම් ඒ කාමරේ කවුරුත් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක කවුරු හරි විශ්වාසවන්ත දරුවෙකුට හරි කවුරු හරි රැකියාවක නියුතු වෙලා ඉන්න කෙනෙක්ට හරි කුලියට දෙන්න පුළුවන්. මේ කුලියට එන මුදලින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ දවසේ මේ කරන්ට් බිලට ඒ කුලිය පාවිච්චි කරන්න පුළුවන්.
වගාවක් කරනවා නම් ඒ වගාවේ එළවලු ටික විකුණලා අපිට ඉරිදා උදේ පොලට අරගෙන ගියාම මේ ටික හරි හොඳ අලුත් එළවලු ටිකක් නම් හරි ඉක්මනට විකුණ ගන්න පුළුවන්. එතකොට හැමදාම ඉරිදාට ගෙදර නිවාඩුනා මට ලැජ්ජයි මම මෙච්චර රස්සාවක් කරනවා මං ගැන කවුරු හරි මෙහෙම හිතයිද මේ දේවල් හිතන්නේ නැතුව තමන් වවන දේ විකුණන්න කවදාකවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. තමන්ගේ දුක් මහන්සියෙන් තමන් කරන දේ නිවැරදිව එක පදනමක් ඇතුව තමන් හරි විදියට වගා කරලා වසවිස නැතුව වගා කරලා දෙයක් විකුණනවා නම් ඒකට තමන් කලබල වෙන්න ඕනේ නැහැ, ලැජ්ජ හිතන්න ඕනේ නැහැ. තමන්ගේ දුක් මහන්සියෙන් තමන් හදන දේවල්නේ. ඒක තමන්ට පුළුවන් ඉරිත පොලේ විකුණන්න ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඒ විදියට ඊළඟට එහෙම නැත්නම් ඕගොල්ලන්ට අමතර පන්තියක් ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඇඳුම් වලට සමහර දරුවෝ ගොඩක් වියදම් කරන අවස්ථා තියෙනවා. ඇඳුම් වලට වියදම් කරන මුදල තමන්ට තමන්ගේම ඇඳුම් මහ ගන්නට අපි හිතමු සාරි ජැකට් එකක් හැම මාසිකම මහනවා නම් සාරි එහෙම නැත්නම් දරුවන්ට හැම මාසිකම ගවුමක් කරන් දෙන්න ඕනේ නම් තමන්ට පුළුවන් නම් මහන්ඳ තමන් මහන්ඳ ඉගෙනගෙන තියෙනවා නම් ඒ මුදල ඉතුරු කරගෙන දැන් අපි දන්නවා ගවුමක් රුපියල් 3000ක් විතර වෙනවා. ඒ වගේ දැන් ඉතාලම වැඩියෙන් මිල අධික වෙලා තියෙනවා. තමන් ඒ වෙනුවට තමන් ඒ හැකියාව ලබාගෙන දරුවන්ට ගවුමක් මහලා දීලා ඊළඟට තමන්ගේ ඇඳුම් තමන් මහගෙන අපිට අර gedara සාමාන්‍ය වියදම අඩු කරගෙන ඒ ඉතුරු වෙන මුදල් අරකට යොමු කරවන්න පුළුවන්. ඊළඟට අනිත් විශේෂිතම කාරණේ තමයි ඔගලන්ට පුළුවන් පුංචි කැට ක්‍රමයක් ආරම්භ කරන්න. අපි හිතමු දවසට රුපියල් 20ක් එකතු කරනවා. එහෙම නැත්නම් දවසට රුපියල් 50ක් දානවා. එතකොට මේක දැනෙන්නේ නැහැ. දවසට රුපියල් 5ක් දානවා. ඒ විදිහට ඇත්තටම රුපියල් 20කින් වගේ හැමදාම තමන්ගේ අතේ ගැවසෙන රුපියල් 20කෝලයක් කැටයකට දාලා එකතු කරනවා. ඉතින් මේ ටික බලල ඉවරලා තමන්ට මදිපාඩු එකතු කළා. ඒක තමන්ට ලොකු ශක්තිය. ඉතින් ඒ විදිහට කැට ක්‍රමයක් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ටිකක් ලොකු විදුලි බිලක් දරුවන්ට එනවා නම් ඔගලන්ට යන්න පුළුවන් සෝලා පැනල් සිස්ටම් එකට. ඒක සෝලා පැනල් සිස්ටම් එක ඇත්තටම හරිම ලාභදායි. මොකද තමන් ඉර එළිය පුනර්ජනනීය බලශක්ති ඉර එළිය භාවිතා කරලා තමයි මේ සූර්ය දරුවන්ට මම හැම දරුවෙක්ටම මතක් කරනවා මේ සෝලා පැනල්ස් පාවිච්චි කරන්න කියලා. තමන්ට ලැබෙන මුදල් ඒ විදිහ ආයෝජනයකට යොමු කරන එක හරිම හොඳයි. තමන්ගේ හැම පිටරටවල් වල අපි දන්නවා හැම වහලක්ම ඒගොල්ලන්ට හොඳට ඉරුවෙලියක් නැහැ. හැබැයි හැම වහලක්ම ඔකියුපයිඩ්. ඔකියුපයිඩ් කියන්නේ ඒගොල්ල වහල මොනවා හරි ආයෝජනයක් බවට පත් කරලා තියෙනවා. හැබැයි අපේ රටේ හොඳට ඉරුවෙලිය තියෙනවා. හැබැයි අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඉතින් ඒක නිසා දරුවන්ට හැකියාව තියෙනවා තමන්ගේ වහල තමන්ට මුදල් තියෙනවා නම් වෙනත් ආයෝජන වලට යනවට වඩා හොඳ විශ්වාසනීය තැනකින් තමන්ට පුළුවන් හැකියාව තියෙනවා උදව්වක් අරගන්න තමන්ගේ වහලේ සෝලා පැනල් සිස්ටම් එකක් සවි කරගෙන. එතකොට සෝලා පැනල් සිස්ටම් එක සවි කරගන්නවා කියලා කියන්නේ එක අතකින් තමන්ට ආයෝජනයකුත් එනවා. තමන්ට අවශ්‍ය කරන විදුලිය තමන්ට පාවිච්චි කරලා ඉතුරු විදුලිය අපිට ජාතික පද්ධතියට ලබා දෙන්නට පුළුවන්. එතකොට ජාතික පද්ධතියට ලබා දුන්නාම ඒක රුපියල් 22ක මිල ඒකකයකට රුපියල් 22ක් යටතේ අවුරුදු 5ක් ගියාම හිතන්නේ 16ක් වෙනවා. ඒ යටතේ සම්පූර්ණයෙන්ම අලෙවි කරලා ආදායමක් උපය ගන්න පුළුවන්. සමහර අය තමන්ගේ මුළු වහලම ඒ විදිහට පිට රටේ ඉන්න දරුවෝ ඒ විදිහේ ආයෝජන වලට යොමු වෙලා රුපියල් 50,000 සමහර දරුවෝ ලක්ෂයක් පන්නලා එහෙම ආයෝජන ලබා ගන්න අවස්ථාත් මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් මම ඒකත් දරුවන්ට මතක් කරේ. එතකොට දැන් අපි හිතමු අපිට ඒක එකපාරම ගන්න මිලදී ගන්න ශක්තිය නැහැ කියලා, මුදල් මදි කියලා. එතකොට අපි හිතමු අපි ණය සැලැස්මකට ගියා දරුවෝ ඒක කැල්කියුලේට් කරන බලන්න. තමන්ට හිතෙනවා නම් තමන් රුපියල් 15,000 ගානේ විදුලි බිල් එක ගෙවනවට වඩා ඒ මුදලම තමන්ට වාරිකයක් විදිහට ණය මුදලක් ලබාගෙන තමන්ට හැකියාව තියෙනවා නම් සෝලා පැනල් සිස්ටම් එකට යන්න ඒක ඉතුරුවක් කියලා හිතෙනවා නම් ඒ වගේ ක්‍රමවේදයකට යන්නත් පුළුවන්. ඊට පස්සේ තමන්ට තව ඔප්ෂන් එකක් මම මේ දරුවන්ට මේ පෙන්නන්නේ ඔප්ෂන්ස්. උගලන්ට මේකින් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හිතමු උගලන්ට සාමාන්‍ය මාසිකව එන
මාස 3ක් 4ක් බලන රුපියල් 5000 ගානක වගේ ලයිට් බිලක් කියලා හිතන්නේ. එහෙනම් අපි රුපියල් 6000ක් ලැබෙන ඉන්ට්‍රස්ට් එක ලැබෙන විදිහට ෆික්ස් ඩිපොසිට් එකක් යම් කිසි පොලි අනුපාතිකයක් යටතේ ඒ ෆික්ස් ඩිපොසිට් එකට මෙන්න මේ අපි තුමු අපි අවුරුදු 3කට මේ ෆික්ස් ඩිපොසිට් එක දානවා මාසිකව අපිට පොලිය ලැබෙන විදිහට. එතකොට අර අපි ගාව තියෙන මුදලක් අපි ආයෝජනය කරනවා. ඒ ආයෝජනයෙන් අපිට ලැබෙනවා මාසිකව යම් කිසි මුදලක්. ඒ මුදල අපි පාවිච්චි කරනවා අපේ ලයිට් බිල ගෙවන්න. එතකොට අපිට ඒ ගැන කලබල වෙන්න කල්පනා කරන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම සියලුම ඒ ගානට අපි ෆික්ස් ඩිපොසිට් එක දාලා ඒක ඉන්ට්‍රස්ට් එකෙන් තමයි අපි ඒක තියාගෙන ඉන්නවා ඒ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම මේ ක්‍රමවේදය මම හරියම දරුවන්ගේ මේක දරුවන්ට මම කලිනුත් කියලා තේනවා. මේ ක්‍රමවේදයට යොමු වෙන එක මම හිතනවා ගොඩාක් හොඳයි කියලා. ඒ කියන්නේ තමන්ට මාසිකව තියෙන වියදම් වලට මේ විදිහට ෆික්ස් ඩිපොසිට් හදලා ඒක අවුරුදු 5ට අවුරුදු 3ට අවුරුදු 4ට මේ විදිහට තමන්ට හරියටම කොයි කාලෙ වගේ තියෙන්න ඕනද කියලා හිතලා ඒ විදිහ ෆික්ස් ඩිපොසිට් දාලා ඒක අර ඉන්ට්‍රස්ට් එකෙන් ඒව ගෙවන්න පුළුවන් විදිහට තියෙනකොට තමන්ට හරිය ස්ථාවර භාවයක් දැනෙනවා. මේ වගේ ස්ථාවර භාවයකටත් දරුවන්ට යන්නට පුළුවන්. එතකොට මේ දේවල් ටික භෞතිකව අපිට මේ ගැටලුව විසඳ ගන්නට අපිට හරි පහසුවෙන් ගන්න පුළුවන් තම තමන්ගේ ආදායම් මට්ටම. එතකොට සාමාන්‍යයෙන් 25,000ක 30,000ක වැටුපක් ගන්න දරුවෙකුට මේක කරන්න බෑ. එතකොට ඒ දරුවා යන්න ඕනේ වෙන ක්‍රමයකට. තමන්ට ලැබෙන වැටුප අනුව තීරණය කරන්න පුළුවන්. දැන් දරුවෝ සාමාන්‍යයෙන් මන් දරුවන්ට කියනවා අපිට තියෙන මුදල ඉතුරු කරන්න. අපි හිතමු අපිට මාසිකට ඉතුරු කරන්න පුළුවන් රුපියල් 5000යි කියලා. 5000 ඉතුරු කරලා ඊට පස්සේ ඒකෙන් ලක්ෂයක් හදලා ඒ ලක්ෂය ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට තමන්ට රාජ්‍ය බැංකුවක ඒ වගකීම යටතේ ඒක තමන් තීරණය කරන්න ඕනේ. ඒ වගකීම යටතේ තමන්ට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එකක් හදන්න. එතකොට ඒක මාස 3කට පුංචි ගණන් දානවා නම් මාස 3කට කල් පිරෙන විදිහට දානවා. ඒ දානිවර වෙන තමන්ට ඒ ලැබෙන ඉන්ට්‍රස්ට් එක තමන් භාවිතා කරන මොනවා හරි තමන්ට ගෙවෙන බිල් එකට. එතකොට අර බිල්පත් ගෙවීමේ තමන්ට තියෙන වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක හරිය හිතට සහනයක් වෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි හිතමු ලෝන් එකක් ගෙවන්න තිබුණත් මේ විදිහේ ඕනම දෙයකදී තමන්ට මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ කටයුතු දියලෙන්නට පුළුවන්. ඊළඟට මං කියවනේ මම කියලා දෙනවා කියලා මේ ගැටලු විසඳ ගන්න පුළුවන් ක්‍රමවේදයන් දරුවන්ට ඇති කරගන්නට පුළුවන් විදියක් පිළිබඳව දරුවන්ට කියලා දෙනවා කියවනේ. ඒක තමයි මෙන්න මේ අභ්‍යාසය. ඉස්සෙල්ලම තමන් ගාව තියෙන තමන්ට කරදර වෙලා තියෙන ණය ඊළඟට බිල්පත් මේ සියලු දේ සියල්ලම ගෙවන්නට ඔබට විශ්වයෙන් උදව් ලබා ගන්නට පුළුවන්. ඊට කලින් දරුවන්ට මතක් කරන්නට ඕනේ සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවේදී ආදර වැඩමුළුවේදී ඒ වගේම ව්‍යවසායක බලාගාරයේදී මම දරුවන්ට උදව් කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මය නිවැරදිව සකස් කරගෙන තමන් වෙතට මුදල් ආකර්ෂණය වෙන ශක්තිය ප්‍රබලව ලැබෙන මේ රන් දොරටුව විවර කරන්නට. ව්‍යාපාර කරන දරුවන්ට තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරන්නත් ඒගොල්ලන්ගේ භාවයයි නිවැරදි වෙන්නට ඕනේ. ඒ රහස මම ඒ දරුවන්ට කියලා දෙනවා ව්‍යවසායක බලාගාරයේදී. ඊළඟට තමන්ට ආධ්‍යාත්මික සහකරුවෙක් ඉන්නවා නම් තමන්ගේ ගමන හරි ලේසි. තමන්ට සැනසීමේ සතුටින් ආදරෙන් ලෙන්ගතව ඉදිරියට යන්න පුළුවන්. එතකොට ආධ්‍යාත්මික සහකරුවේ ජීවිතයට ළඟා කරගන්නට උදව් කරන්න තමයි ආදර වැඩමුළුව ලබා දෙන්නේ. මම මේ වැඩමුළු තුනෙන් සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේදී දරුවොත් එක්කලා කතා කරනවා. දරුවන් එක්කලා තනිව කතා කරනවා සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේදී. හැබැයි ඒ දරුවන්ට මාත් එක්ක කතා කරන්න ලැබෙන්නේ නිවැරදිව මේ මා සමග සුසර වෙනවා නම් විතරයි. මා සමග සුසර වෙනවා කියන්නේ හිත ඇතුලේ කිසිම චකිතයක් නැතුව ඔබ මා වෙතට භක්තිමත් වෙමින් ලිංගත වෙමින් ඒ හරීම ආදරණීයව ඒ කිසිම කිලුටු භාවයක් නැතුව ඒ බැඳීම ඇති කර ගන්නවා නම් ඒ දරුවන්ට මා සමග සොසර වෙන්න හැකියාව තියෙනවා. මං කියන හැම වචනයක්ම ඒ දරුවන්ගේ ජීවිතවල සාර්ථකත්වයට යොදව ගන්න හැකියාව ලැබෙනවා. එතකොට
ඒ වැඩමුළුවේදී තමයි මම දරුවන්ගේ භාවයන් සකස් කරන්නේ දෙවනුවට ව්‍යවසායක බලාගාරයට දරුවන්ට සම්බන්ධ වෙලා ව්‍යවසායකත්වයේ තුල කොහොමද Taman සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්නේ කියන භාවයට පත් වෙන්නට උදව් ලබා ගන්නට පුළුවන් ඊළඟට ආතර වැඩමුළුවේදී මේ වීඩියෝ ටික අවශ්‍ය දරුවන්ට ඒව ලබාගෙන ආතර වැඩමුළුවේ උදව් ලබා ගන්නට පුළුවන් ඊළඟට මම දරුවන්ට අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව සහ මැහුම් පාඨමාලාව ලබා දීලා තියෙනවා මේ දෙකම ලබා දීලා තියෙන්නේ දරුවෝ ශක්තිමත් කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න. ඒකට සුළු මුදලකට දරුවන්ට අර අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සියල්ලම පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒකෙදි දරුවන්ව මම මෙහෙයවනවා මේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න නම් පුතේ ඒ දරුවන්ට එක්තරා විදිහේ භාවයක් තියෙන්නට ඕනේ. Tamanta දැනුම හොයාගෙන යන්න හැකියාව තියෙන්නට ඕනේ. හැමතිස්සෙම අතින් අල්ලලා කියලා දෙන විදිහට මේක කරන්න බෑ. Taman self study කරන හැකියාව තියෙන්නට ඕනේ. ඒ විදිහට තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. ඒ වගේම Tamanta එදිනෙදා අවශ්‍ය කරන ඇඳුම් වර්ග සියල්ලම මහන්නට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ටේලරින් කෝස් එක දීලා තියෙනවා සරල ඇඳුම් පාඨමාලාව ඒකෙදි දරුවන්ට ටේලරින් ක්‍රමයට සියලුම ඇඳුම් කාන්තා ළමා පිරිමි ඇඳුම් මහන්නට උගන්වනවා මූලික සාරි 70ත් එක්කම ඉතින් මේ ඔක්කොටම සාමාන්‍ය ලොකු මුදලක් අය කරන් මම එහෙම කරන්නේ නැහැ දරුවන්ට හරිම සුළු මුදලකට මේ සියලු දැනුම ලබා ගන්නට උදව් ලබලා දීලා තියෙනවා මට ඕනේ දරුවෝ බල ගන්නත් දරුවන්ට ඒ ශක්තිය ලබා දෙන්න. ඉතින් මම දැක්ක එක දරුවෙක් කියලා තේනවා මේ හැමදේම හරියටම ඒගලන්ට ජීවිතයට එකතු වුණා කියලා. ඒක එහෙම වෙන්නේ දරුවෝ මායකල හරි ආදරෙන් ඒ හදවතින්ම ආදරෙන් සම්බන්ධ වෙනකොට මේ දැනුම ලබා ගන්නකොට දරුවන්ට ඒ සියලු දැනුම හරිම ප්‍රබලව පිහිට ගන්නට තමගේ ජීවිතයට වැඩදායි කර ගන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඒ වගේම දරුවන්ට කෙවත්ත සශ්‍රීක කරන්න යෝධ බතල දනු ඊළඟට දේශීය භෝග බීජ කට්ටලිය පාරම්පරික ඉරිඟු බීජ කට්ටලිය සහ තමන්ගේ නිවස බල ගන්නන්නට ප්‍රබල ශක්තියෙන් දරුවන්ගේ නිවස බල ගන්නන්න ඍණ ශක්තියවත් කරන්නත් ආශිර්වාද කළ දුන් කට්ටලිය මම දරුවන්ට ලබා දෙනවා. මේ අදත් මමත් ඒ කොළඳුම් කට්ටලේම තමයි මගේ නිවසට අල්ලන්නේ. ඒකම තමයි රහස් වට්ටෝරුවකට අනුව සකස් කරලා තියෙන කොළඳුම් වට්ටෝරුව දරුවන්ටත් ලබා දෙනවා. ඒ අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්න පුළුවන් පිටරටට ගෙන්වා ගන්නට පුළුවන්. මගේ අභ්‍යාස කරන දරුවන්ට සෞභාග්‍ය ආශිර්වාද පළඟු කට්ටලේ සාහිරු මැණික් ලබා ගන්න පුළුවන්. මේ සියලුම සේවාවන් ලබා ගන්නට දරුවෝ එන්න ඕන පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන මගේ පේජ් එකේ ලින්ක් එක ශාරාජ්‍ය සිම්පල් ලයිෆ් එකේ පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවලා දරුවන්ට ඒ සියලුම සේවාවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ටික මතක් කරන්නට ඕන. දැන් අපි බලමු කොහොමද මේ අභ්‍යාසය කරන්නේ. ඉස්සෙල්ලම තමන් ගාව තියෙන සියලුම ණය, බිල්පත්, තමන්ට තියෙන වගකීම් හැමදේම අර රන් මුට්ටි අභ්‍යාසයේදී මම ලබා දුන්න පිළිවෙත් අනුව කටයුතු කරමින් සිදු කරන්නට ඕන. රත්තරන් මුට්ටියකට දාන්න මේ සියලුම කරදරකාරී දේවල්, එහෙම නැත්නම් මුට්ටියක් ඕනෙත් නැහැ. රන් මේසේ මතින් ගිහිල්ලා තියන්න. තමන්ගේ වතුර බිල එක උදින් තියන්න. තමන්ගේ ලයිට් බිල එක උදින් තියන්න. තමන්ට ගෙවන්න තියෙන ණය මුදල එක උදින් තියන්න. සියලුම දේවල් ඒ රන් මේසේ උදින් තියලා ඒ සියල්ලම විශ්වයට ලබා දීලා තමන්ගේ හිත නිදහස් කරගන්න. දැන් ඔබේ හිතේ වතුර බිලක් ගෙවන්න නැහැ. ඔබේ ඇතුළාන්තේ පීඩනයක් නැහැ ලයිට් බිල ගෙවන්න ඕනි කියලා. සියලුම දේවල් වලින් නිදහස් වෙලා ඔබ සතුටින් ඉන්න. මේ සියල්ලටම විශ්වය හිතා ගන්න බැරි විදිහේ විසඳුම් ලබා දෙනවා කියන ප්‍රබල විශ්වාසයෙන් ඔබ ඉතා භාග්‍යවන්තයි. ඔබට මේ විශ්වයෙන් ප්‍රබලව මුදල් ලබා ගන්නට මේ සියලුම ගැටලු निराකරණය කර ගන්නට අවස්ථාව සලසනවා කියන ඒකායන අදිෂ්ඨානයෙන් ඒ ආශිර්වාදයේ ඔබේ හදවතටම ලබාගෙන කටයුතු කරන්න. හිතා ගන්න බැරි විදියට මේ මම මේ දරුවන්ට මේ භෞතිකව අපිට කළමනාකරණය කරන්න පුළුවන් බිල්පත් කළමනාකරණයට හේතු කිව්වා නේද? ක්‍රම කිව්වා නේද? ඒ දේවල් තමයි පහළ වෙන්නට පුළුවන්.
එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් තමන්ට මුදල් ලබා දෙන්නට එකඟ වෙන්න පුළුවන්. හිතාගන්න බැරි විදිහේ හැමදාම මාස්පතාම තමන්ට මුදලක් ලැබෙන ක්‍රමයක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාසිකව තමන් ගන්න බඩු අපි හිතමු ගෙදරට බඩු ටික ගන්න අපිට රුපියල් 5000ක් වැය වෙනවා 10000ක් වැය වෙනවා කියලා. ඒ 10000ට හරියන මේ බඩු ටික දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහේ ක්‍රමවේදයන් පහළ වෙලා දරුවන්ට තියෙන ගැටලුකාරී තත්ත්වයන් සියල්ල විසඳන්නට විශ්වය කටයුතු කරනවා නිවැරදිව අභ්‍යාස කරනකොට. ඉතින් මට දරුවන්ට මේ සියලු දේ කියලා දෙන්න ඕනේ කියලා දැනුණා. මම මේවා හැමදේම දරුවන්ට එකක් නෑර කියලා දෙන්නේ ඔයගලගේ ජීවිත සාර්ථක කරන්නට ඕනේ නිසා. හැම දරුවෙක්ම ආදරෙන් සැනසීමෙන් සතුටින් සෞභාග්‍ය සම්පන්නව ඉන්නවා නම් ඒක තමයි වටිනාම දේ. එතකොට දරුවන්ට කිසිම මුදලක් යන්නේ නැතුව මේ හැමදේම තමගේ ආධ්‍යාත්මික ශක්තිය නිවැරදි මාර්ගයට අරගෙන ඇවිල්ලා කරන්න පුළුවන් නම් ඇයි අපි මේ දේවල් නොකර ඉන්නේ? මේ එක දෙයකටවත් මුදල් නැහැ වෙන්නේ නැහැ. ඒක නිසායි මම දරුවන්ට මේ හැමදේම කියලා දෙන්නේ. හැම දරුවෙක්ම මේ දේවල් ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා. මට දරුවොත් එක්ක කතා කරන්න තියෙන මේ channel එකට එකතු කරන වීඩියෝ එක විතරයි. ඒකෙදි මම දරුවන්ට දැනුම් දෙන්න ඕනේ සියලු දේ පිළිබඳව කියලා දෙනවා. පුංචි පුංචි ওই දරුවා අහලා තියෙන ප්‍රශ්න ගැටළු ඒ දේවල් වලට මම මේකෙදිම උත්තර දෙනවා. ඉතින් ඒ හැමදේම දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා, දරුවන්ට ආශිර්වාද එකතු කරනවා. නිවැරදිව ඒ සියලු දේ ජීවිතවලට එකතු කරගන්න මේ වීඩියෝ හැම කෙනෙක්ටම බෙදා හරින්න පුතේ. හැම දරුවෙක්ගේම ජීවිතේ එලි කරන්නට ඒගොල්ලන්ට ජීවිතේ ජය ගන්නට උදව් කරන්න channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ශාරජී simple life fb page එකේ link එක පහල description box එකේ තියෙනවා. ඒකට like කරලා තියාගන්න. එතකොට සියලු දේවල් දරුවන්ට ඉක්මනින් බලා ගන්නට පුළුවන්. එහෙනම් අපි තවත් video එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.